පළවෙනි පාඩම දැන් ඔයාලට අනිවාර්යෙන්ම අද සම්බන්ධ වෙන දරුවෝ මට කෙටි පණිවිඩයක් එවන්න ඔයාලගේ ඇඩ්‍රස් එකත් එක්ක. එතකොට ඔයාලට මම නිබන්ධනයේ ගෙදරට මෙවන්නම්. එතකොට නිබන්ධනයේ අපි විෂය නිර්දේශයේ පුරාවටම නිබන්ධන හරහා තමයි අධ්‍යයන කටයුතු සිදු කරන්නේ. එතකොට මගේ ආර්ථික විද්‍යා පන්තියේ වැඩපිළිවෙල ඇතුලේ අපි ආර්ථික විද්‍යා විෂය කතා කරන්නේ ප්‍රධාන වැඩසටහන් කීපයක් එක්ක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි පාඩම් 12ම කතා කරන්නේ නිබන්ධන හරහා. පාඩම් 12ම කතා කරන්නේ නිබන්ධන හරහා. ඊට අමතරව සෑම පාඩමකටම වැඩ පොතක් හම්බ වෙනවා. ඒ වගේ තමයි සෑම පාඩමකටම ආදර්ශ ප්‍රශ්න පත්‍ර පොතක්, ඒ වගේම සෑම පාඩමකටම අපි ගත්තොත් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොතක්, සෑම පාඩමකටම ෂෝට් නෝට් පොතක්. එතකොට අපි පාඩම් 12ම ගත්තොත් පුතේ පාඩම් 12ම අපි ඉගැන්වීම් කටයුතු කරන්නේ නිබන්ධන හරහා. එතකොට පාඩම් 12ටම ඔයාට ආදර්ශ ප්‍රශ්න පත්‍ර පොතක් හම්බ වෙනවා. පාඩම් 12ටම වැඩ පොතකුත් හම්බ වෙනවා. පාඩම් 12ටම පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොතකුත් හම්බ වෙනවා. ඒත් එක්කම පාඩම් 12ටම පාඩමේ පාඩම දාපු ෂෝට් නෝට් පොතකුත් හම්බ වෙනවා. එතකොට මෙන්න මේ වගේ ටියුට් පැක් එකක් එක තමයි අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. එතකොට ඒක ඇතුලේ ඔයාට පුළුවන් දැන් අපි සාමාන්‍ය පාඩමක් ගත්තොත් පුතේ සිද්ධාන්ත නිබන්ධනය, ඒ වගේම වැඩ පොතක් කරලා ආදර්ශ ප්‍රශ්න පත්‍ර පොතකුත් කරලා පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොතකුත් කරලා ෂෝට් නෝට් එකකුත් කරාම ඒ පාඩම අපිට අංග සම්පූර්ණ ඉවර කරගන්න පුළුවන්. එතකොට ඒ වගේ පුළුල් වැඩපිළිවෙලක් එක තමයි අපි මේ වැඩසටහන හදලා තියෙන්නේ. ඒ හින්දා අපි සම්බන්ධ වෙන හැම දරුවෙක්ටම නිබන්ධන කට්ටලය ගෙදරට මෙවනවා. එතකොට පළවෙනි මාසේ අපි සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්නේ. එතකොට මේ වැඩසටහන ටික පැසේජ් හරහා දැනුවත් කරනවා. එහෙනම් අදට මොනවා හරි කොලයක් අරගෙන ලියාගන්න ලෑස්ති වෙන්න අපි පොඩි නෝට් එකක් ගහගමු ආරම්භයේ කරගන්න විදිය. ඊට පස්සේ අපි නිබන්ධන හම්බුනාට පස්සේ නිබන්ධන වැඩ ටික කතා කරමු. දැන් හැමෝම මොනවා හරි පෑනක් පැන්සලක් අරගෙන කොලයක් අරගන්න මේ දේවල් ටික සටහන් කරගන්න, මේ කියන දේවල් ටික. එහෙනම් ලියාගන්න පුතේ පාඩම් 12ක් තියෙනවානේ අපේ පළවන ඒකකය. ලියාගන්න පළවන ඒකකය මාතෘකාව ලියාගන්න. එහෙනම් පළවෙනි ඒකකය ලියාගන්න හැමෝම. ලියාගන්න පුතේ. දැක්ති නේද? ලියාගන්න. ආර්ථික පද්ධතියක ලියාගන්න පළවෙනි ඒකකය ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න හා ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න හා ඒවා විසඳා ගන්නා විකල්ප ක්‍රම ඒවා විසඳා ගන්නා විකල්ප ක්‍රම තුලනාත්මකව විග්‍රහ කිරීම. එහෙනම් මොකද්ද පුතේ පළවෙනි ඒකකය? ඔන්න ආයි කියනවා ආර්ථික පද්ධතියක මූලික ආර්ථික ප්‍රශ්න සහ ඒවා විසඳා ගන්නා විකල්ප ක්‍රම තුලනාත්මකව විග්‍රහ කිරීම. ඔය තමයි පළවෙනි ඒකකය. එතකොට පුතේ මේ පළවෙනි ඒකකයේ ඇතුලේ අපි කතා කරනවා උප ඒකක නමයක්. ඒ කියන්නේ 1 1 1 2
එකේ තුන එකේ හතර අංගේ ආකාරයට පළවෙනි පාඩම ඇතුලේ උපඒකක නමයක් ගැන අපි කතා කරනවා. එතකොට මේක ඇතුලේ සම්පූර්ණව පළවෙනි ඒකකයට කාලක්ෂේත්‍ර 50ක් වෙන් වෙලා තියෙනවා. එතකොට ඒවනම් ඔයා දැනගත යුතු කරුණු මේවා ගුරුවරු විදිහට අපිට දැනගන්න ඕන දේවල්. ඉතින් මතක තියාගන්න අපිට උසස් පෙළ විශේෂ නිර්දේශය ඇතුලේ පුතේ පාඩම් 12ක් තියෙනවා. ඒ 12න් පළවෙනි එක තමයි මොකද්ද මේ අපි දැන් කතා කරන්න යන්නේ. එහෙනම් මේ ඇතුලේ දාගන්න පුතේ අනු මාතෘකාවක්, ඒ කියන්නේ අපේ පළවෙනි ඒකක ඇතුලේ අනු මාතෘකාවක් දාගන්න. අපි ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ මේ ආර්ථික විද්‍යා විෂය ඉතිහාසය. අපි කතා කරන්න යන්නේ ආර්ථික විද්‍යා විෂයේ ඉතිහාසය. ඉස්සෙල්ලාම කතා කරන්න යන්න පුතේ ආර්ථික විද්‍යා විෂයේ ඉතිහාසය. අපි ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ ආර්ථික විද්‍යා විෂයේ ඉතිහාසය. ආර්ථික විද්‍යාව විෂයේ ඉතිහාසය අපි ඉස්සෙල්ලාම කතා කරන්න යනවා. right. එතකොට පුතේ මේ ආර්ථික විද්‍යාව විෂයේ ඉතිහාසය ගැන කතා කරන්න යනකොට මෙන්න මේ ආර්ථික විද්‍යාව කියන විෂය කවද්ද පටන් ගත්තේ, කොහොමද පටන් ගත්තේ, මෙන්න මේ කිසියම් දෙයක් ගැන අපිට හරියට තහවුරු කරගන්න බෑ. ඒ කියන්නේ මේ විෂය කවද්ද පටන් ගත්තේ, කොහොමද පටන් ගත්තේ කියලා අපි කවුරුත්ම දන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම කෙනෙක්ට කියන්න බෑ මෙන්න මේ කාලේ නැත්නම් මෙන්න මේ අවුරුද්දේ මේ දවසේ තමයි ආර්ථික විද්‍යාව විෂය පටන් ගත්තේ කියලා එහෙම කිසිම කෙනෙක්ට කියන්න බෑ. නමුත් මෙන්න මේ ආර්ථික විද්‍යාව විෂයේ ආරම්භයේ මේ ආර්ථික විද්‍යාව විෂයේ ආරම්භයේ දායකත්වයේ සපේපු සුවිශේෂී පුද්ගලයෝ කිහිප දෙනෙක් ගැන සඳහන් වෙනවා. මොකද පුතේ මතක තියාගන්න ඕනේ මේ ආර්ථික විද්‍යාව කියන විෂය කවද්ද පටන් ගත්තේ, කොහොමද පටන් ගත්තේ කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. නමුත් මේ විෂය ආරම්භයේ දායකත්වයේ සපේපු සුවිශේෂී පුද්ගලයෝ කිහිප දෙනෙක් ගැන සඳහන් වෙනවා. එතකොට ඒ සුවිශේෂී පුද්ගලයන් අතරින් අපිට අමතක කරන්න බැරි සුවිශේෂී පුද්ගලයෝ කිහිප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ඇරිස්ටෝටල්, තව ඉන්නවා ප්ලේටෝ කියලා එක්කෙනෙක්. මෙන්න මේවල තමයි සුවිශේෂී නම් සඳහන් වන මේ විෂය ආරම්භයේ දායකත්වයේ සපේපු සුවිශේෂී පුද්ගලයෝ. එහෙනම් මොකද්ද පුතේ මතක තියාගන්න ඕනේ මෙන්න මේ ආර්ථික විද්‍යාව කියන විෂය කවද්ද පටන් ගත්තේ, කොහොමද පටන් ගත්තේ කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. නමුත් මේ විෂය ආරම්භයේ දායකත්වයේ සපේපු සුවිශේෂී පුද්ගලයෝ දෙන්නෙක් ගැන සඳහන් වෙනවා. එක්කෙනෙක් කවුද? ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ කියන අය. දැන් ඔහොම කාලේ ටික ටික ගෙවිගෙන යනවා මේ ආර්ථික විද්‍යාව පිළිබඳ විවිධ අදහස් දරන කට්ටිය විවිධ මතධාරීන් විවිධ දේවල් එක්ක ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් කොහොම කාලය ගිහිල්ලා යම් කාල වකවානුවක එක්තරා අවධියකට අපි එනවා. ඒ තමයි මෙන්න මේ 1776 කියන අවුරුද්ද. අපේ ආර්ථික විද්‍යාව විෂය ස්වර්ණමය යුගයේ ආරම්භ කරපු සුවිශේෂී අවුරුද්දක් 1776. මෙන්න මේ 1776 වෙනකොට පුතේ ලෝකේ ආර්ථික විද්‍යාව කියලා ඍජු අපිට හඳුනා ගන්න විෂයක් ඒ වෙද්දිවත් නැහැ. ආර්ථික විද්‍යාව කියලා විෂයක් ඒ වෙද්දිවත් නැහැ. එතකොට මෙන්න මේ 1776 වෙද්දි ආර්ථික විද්‍යාව තියෙන්නේ මෙන්න මේ දේශපාලන විද්‍යාවත් එක්ක බද්ධ වෙලා. 1776 වෙද්දි ආර්ථික විද්‍යාව තියෙන්නේ කොහොමද? දේශපාලන විද්‍යාවත් එක්කකට බද්ධ වෙලා. නමුත් 1776 සුවිශේෂ සිදුවීම් මාලාවක් වෙනවා. මෙන්න මේ ඇඩම් ස්මිත් ලියන පොත. ඒ පොත තමයි ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න අපි හැමෝම දැනගන්න ඕන වැදගත්ම පොත. මොකද්ද? ජාතීන්ගේ ධනය. ජාතීන්ගේ ධනය. මෙන්න මේ ඇඩම් ස්මිත් ජාතීන්ගේ ධනය කියන පොත ලිව්වට පස්සේ තමයි ඒ පොතේ කරුණු කාරණාත් එක්ක මේ ආර්ථික විද්‍යාව විෂය දේශපාලන විද්‍යාවෙන් ගැලවිලා වෙනම විෂයක් විදිහට වැඩෙන්නට පටන් ගන්න. මොකද එයාගේ මතත් එක්ක එයා ඉදිරිපත් කරපු කරුණු කාරණාත් එක්ක ආර්ථික විද්‍යාව දේශපාලන විද්‍යාව ගැලවිලා වෙනම විෂයක් බවට වැඩෙන්නට පටන් ගන්න. එතකොට අද අපිට උගන්වන්න ඔබට ඉගෙන ගන්න වෙනම ආර්ථික විද්‍යාව කියලා විෂයක් තියෙන්නේ මෙන්න මේ ඇඩම් ස්මිත් ඉන්නවා. එතකොට ඒ හින්දා
ඇඩම් ස්මිත් මේ කරපු මෙහෙවරත් එක්ක මේ නූතන ආර්ථික විද්‍යාව ආරම්භය සනිටුහන් වෙන්නේ එයාගෙන් තමයි පටන් ගන්නෙ. ඒ හින්දා අපි ඇඩම් ස්මිත් හඳුන්වනවා ආර්ථික විද්‍යාවේ පියා විදියට. එතකොට මේ ඉතිහාසය ගැන පොඩ්ඩක් ඔය සරල අදහසක් දුන්නවට දැනගන්න මොකක්ද පොතේ මතක තියාගන්න ඕනේ. මේ ආර්ථික විද්‍යාව කියන විෂය කවද්ද පටන් ගත්තේ, කොහොමද පටන් ගත්තේ කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. නමුත් මේ ආර්ථික විද්‍යාව විෂය ආරම්භයේදී දායකත්වයේ සපේපු සුවිශේෂී පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවා. ඒ අතර මෙන්න මේ ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ කියන අය අපිට විශේෂයි. නමුත් ඒ කවුරු හිටියත් 1776 වෙනකම් ආර්ථික විද්‍යාව කියන විෂය තියෙන්නේ දේශපාලන විද්‍යාවත් එක්ක එකට බද්ධ වෙලා. නමුත් 1776 ඇඩම් ස්මිත් රචනා කරපු ජාතීන්ගේ ධනය කියන පොතත් එක්ක ආර්ථික විද්‍යාවට නම් අරුතක් වෙනවා. ආර්ථික විද්‍යාව දේශපාලන විද්‍යාවෙන් ගැලවිලා වෙනම විෂයක් වෙනවා. ඒ හින්ද අපි ඇඩම් ස්මිත් හඳුන්වනවා ආර්ථික විද්‍යාවේ පියා විදියට. එතකොට ඔය ඉතිහාසයේ අපි පොඩි නෝට් එකක් දාගමු. ලියාගන්න පුතේ. ලියාගන්න මේ ඉතිහාසය ගැන පොඩි නෝට් එකක්. දැන් ලියාගන්න. ආර්ථික විද්‍යා විෂය කවදා කෙලෙස ආර්ථික විද්‍යා විෂය කවදා කෙලෙස ආරම්භ වූයේ දැයි ආර්ථික විද්‍යා විෂය කවදා කෙලෙස ආරම්භ වූයේ දැයි කවදා කෙලෙස ආරම්භ වූයේ දැයි කිසිවෙකුටත් නිශ්චිතව සඳහන් කළ නොහැක. කිසිවෙකුටත් නිශ්චිතව සඳහන් කළ නොහැක. ආර්ථික විද්‍යා විෂය කවදා කෙලෙස ආරම්භ වූයේ දැයි කිසිවෙකුටත් නිශ්චිතව සඳහන් කළ නොහැක. නමුත් ආර්ථික විද්‍යා විෂය ආරම්භයේ උදෙසා ආර්ථික විද්‍යා විෂය ආරම්භයේ උදෙසා දායකත්වයේ සැපයූ සුවිශේෂී පුද්ගලයන් ගණනාවක් ගැන සඳහන් වේ. ඉන් ඇරිස්ටෝටල් හා ප්ලේටෝ යනවලුන් සුවිශේෂී තැනක් හිමි කරගනි. නමුත් වර්ෂ 1776 වනතෙක් නමුත් වර්ෂ 1676 වනතෙක් ආර්ථික විද්‍යා විෂය දේශපාලන විද්‍යාවේම කොටසක්ව පැවතුනි. නමුත් 1776
ඇඩම් ඉස්මිත් විසින් රචනා කරන ලද ජාතීන්ගේ ධනේනම් කෘතියක් සමග ආර්ථික විද්‍යා විෂය දේශපාලන විද්‍යාවෙන් ඉවත් වී වෙනම විෂයක්සේ වැඩෙන්නට විය. එහිදී ආර්ථික විද්‍යා විෂයේ ආරම්භය හා අභිවෘද්ධිය උදෙසා ඇඩම් ඉස්මිත් විසින් ඉටු කරනු ලැබූ අපරිමිත මෙහෙවර අපරිමිත මෙහෙවර සිහි කරනුවත් ඇඩම් ස්මිත් ආර්ථික විද්‍යාවේ පියා ලෙස හඳුන්වයි. right. එහෙනම් මොකද්ද පුතේ මතක තියාගන්න ඕනේ? මේ ආර්ථික විද්‍යාව කියන විෂය කවද්ද පටන් ගත්තේ, කොහොමද පටන් ගත්තේ කියලා කවුරුවත්ම දන්නේ නැහැ. නමුත් මේ ආර්ථික විද්‍යාව විෂයේ ආරම්භයේ උදෙසා දායකත්වයේ සපයපු සුවිශේෂී පුද්ගලයෝ ගණනාවක් ගැන සඳහන් වෙනවා. ඒ අතරින් ඇරිස්ටෝටල් හා ප්ලේටෝ කියන අය විශේෂයි. නමුත් පුතේ මේ ආර්ථික විද්‍යාව විෂය 1776 වෙනකම් දේශපාලන විද්‍යාවේ කොටසක් පිළිර තමා පවතින. නමුත් 1776 ඇඩම් ස්මිත් ලියපු මේ ජාතීන්ගේ ධනය කියන පොත එළිදැක්වුවාට පස්සේ ඒක තිබ්බ කරුණු කාරණා කොච්චර ප්‍රබලද කියනවා නම්, ආර්ථික විද්‍යාව විෂය දේශපාලන විද්‍යාවෙන් ගැලවෙනවා. එහෙනම් අද වෙනම විෂයක් විදිහට ආර්ථික විද්‍යාව විෂය ආරම්භයේ සනිටුහන් වෙන්නේ එතනින් පස්සේ. ඒ හින්දා තමයි අපි ඇඩම් ස්මිත් හඳුන්වන්නේ ආර්ථික විද්‍යාවේ පියා විද්‍යාව. පැහැදිලි කියන කතාව. එහෙනම් ওই තමයි ආර්ථික විද්‍යාව විෂය ආරම්භ වෙච්ච විදිය. එතකොට මේ විෂය ගැන කතා කරද්දී උසස් පෙළ විෂය නිර්දේශය ඇතුලේ තියෙන ගොඩලා ගන්න ලේසිම විෂයන් වලින් එකක්. ඒකට හේතුව පාඩම් 12යි තියෙන්නේ. පේපරේ හැදෙන විදිය කලින් අපිට සඳහන් කරනවා, මේ පාඩමෙන් මේ ප්‍රශ්නේ හැදෙන්නේ, මේ පාඩමෙන් ඉදි ගන්න ප්‍රශ්න මෙච්චරයි. එහෙම පාඩම් 12ටම හරියටම කලින් සඳහන් කරලා තියෙනවා. ඒතකොට මේ සඳහන් කරන විදියට විතරයි එන්නේ. ඒතකොට හරියට අපිට කලින්ම සැලසුම් කරලා විභාගයට ගිහිල්ලා හොඳ සාමාර්ථයක් ගන්න පුළුවන් වටිනා විෂයක්. ඒතකොට මේක තෝරගන්නවා නම් ක්‍රමවේදයක් එක හරියට වැඩ කළොත් අනිවාර්යයෙන්ම පාස් වෙන්න පුළුවන් විෂයක්. මේක අමාරුවෙන් පාස් වෙන්න ඕනේ දඟලන්න ඕනේ සබ්ජෙක්ට් එකක් නෙවෙයි. හරියට සරලව ඉගෙන ගත්තොත් ඕන කෙනෙක්ට ගොඩ දා ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. ඒතකොට පුතේ මතක තියාගන්න ඕනේ මේක අපිට තියෙන පාඩම් 12යි. මේ පාඩම් 12 කරගෙන යනකොට
අපි ඒ සඳහා සුවිශේෂ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒ වැඩපිළිවෙල තමයි පාඩම් 12ට මාවට නිබන්ධන හම්බ වෙනවා, පාඩම් 12ට ආදර්ශ ප්‍රශ්න පත්‍ර පොත් 12ක් හම්බ වෙනවා, පාඩම් 12ට වැඩ පොත් 12ක් හම්බ වෙනවා, පාඩම් 12ට ෂෝට් නෝට් පොත් 12ක් හම්බ වෙනවා, පාඩම් 12ටම පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොත් 12ක් හම්බ වෙනවා. එතකොට පාඩමේ පාඩමට ටියුට් පැක් එකක් හම්බ වෙනවා. ලස්සන දෙයක හරියට වැඩේ කරන් ගියොත් පහසුවෙන් මේ විෂයය ගොඩ දා ගන්න පුළුවන්. එහෙනම් පුතේ ඕක තමයි අපේ වැඩ පිළිවෙල. එතකොට අපි හැම පාඩමකටම වල ටියුට් පැක් එක ගෙදරම එවන්න ලෑස්ති කරනවා. මේ පළවෙනි මාසේ අපි කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. ඕන කෙනෙක් ඇවිල්ලා බලන්න පුළුවන්. බලලා තෝරගන්න පුළුවන්. එතකොට තාක්ෂණය අතින් ගත්තා පුතේ මේ ඔන්ලයින් පන්තියක් ඇතුලේ එම ලොකු දෙවුණු තාක්ෂණයක් අපිට පාවිච්චි ගන්න හැකියාවක් නැහැ. මේ වගේ ඇහෙන් නැති අපහැදිලි දා තියෙනවා නම් පේන්නේ නැති දේවල් තියෙනවා දැනුවත් කරන්න. ඒවා අපි ටික ටික හදාගෙන එමීට මේක ඩිවලොප් කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර උගන්වන කරුණු කාරණාවට හරියට පැහැදිලි වෙනවා නම් ඉදිරියෙන් එහාට ප්‍රශ්නයක් නැ පිළිතුරු දේවල් කතා බහ කරලා බැලන්ස් කරගන්න පුළුවන්. එහෙනම් පුතේ අපි කතා කරන්නේ ආර්ථික විද්‍යාව හැඳින්වීම මේ පළවෙනි පාඩම. ඒතර මේ පළවෙනි පාඩම ඇතුළේ ඔයා මතක තියාගන්න ඕන දේවල් තමයි මම කිව්වේ. කාලක්‍රියද 50ක් තියෙනවා පළවෙනි පාඩමට. මේ පළමු ඒකකයේ උප කොටස් 9කින් සැදුම්ලත් ඒතර ඔයාලා පළවෙනි ටියුට් එක හම්බුනම බලා ගන්න පුළුවන් මේ ඔක්කොම දාලා තියෙන්නේ. ටියුට් එක වාගේ අතේ තියෙනකොට මේක ප්‍රශ්නයක් නෑ. ලස්සට සාමාන්‍ය පන්තියක් වගේම කරන්න පුළුවන්. දැන් මේ නිබන්ධනයක් අතේ නැති හින්දා තමයි ඔයාලට අද දවසේ පොඩි ෂෝට් නෝට් එකක් ගහගන්න කියලා කිව්වේ. අද දවසේ නිකම්ම යන්නේ නැතුව. එහෙනම් ආයෙ පොඩ්ඩක් ඔන්න මතක් කරනවා අහගන්න පුතේ. මුලින්ම කතා කරේ ආර්ථික විද්‍යාව විෂය ආරම්භය. එහෙනම් මේ ආරම්භය ගැන කතා කරද්දි මම කිව්වා පුතේ මේ විෂය කවද්ද පටන් ගත්තේ, කොහොමද පටන් ගත්තේ කියලා අපි කවුරුත්ම දන්නේ නැහැ. නමුත් මේ විෂය ආරම්භයේදී දායකත්වයේ සපේපු සුවිශේෂ පුද්ගලයෝ ගණනාවක් ඉන්නවා. ඒ අතරින් මේ ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ කියන අය අපිට විශේෂයි. එතකොට එයාලගේ මතත් එක්ක ආර්ථික විද්‍යාව යම් යම් දේවල් වලට භාජනය වෙනවා. නමුත් 1776 වෙනකම්ම ආර්ථික විද්‍යාව තියෙන්නේ දේශපාලන විද්‍යාවත් එක්කද බද්ධ වෙලා. නමුත් මේ 1776 ඇඩම් ස්මිත් රචනා කරපු ජාතීන්ගේ ධනය කියන පොතත් එක්ක ආර්ථික විද්‍යාව දේශපාලන විද්‍යාවෙන් ගැලවිලා වෙනම විෂයක් විදිහට වැඩෙන්නට ගන්නවා. ඒ හින්දා මේ කරපු මෙහෙවර උදෙසා අපි ඇඩම් ස්මිත් හඳුන්වනවා ආර්ථික විද්‍යාවේ පියා විදියට. ඔන්න ඔය තමයි අපි කතා කරපු ආර්ථික විද්‍යාව විෂයේ ඉතිහාසය. දැන් දාගන්න පුතේ මාතෘකාවක්. විද්‍යාවක් කියන්නේ යාළඳ විද්‍යාවක් කියන්නේ විද්‍යාවක් කියන්නේ විද්‍යාවක් කියන්නේ මොකක්ද කියන්නේ විද්‍යාවක් කියන්නේ විද්‍යාවක් කියන්නේ. එතකොට පුතේ මෙන්න මේ විද්‍යාව අපි සංසන්දනය කරන්නේ හැමනිතරම කලාවත් එක්ක. විද්‍යාව අපි සංසන්දනය කරන්නේ කලාවත් එක්ක. එතකොට මේ විද්‍යාව කියන හරියට අවබෝධ කරගන්න පුළුවන්. දැන් කලාව කියන්නේ මොකක්ද අපි ඉස්සරහම කතා කරොත් එහෙනම්? ඒක අපි කතා කරමු කලාව කියන්නේ මොකක්ද කියලා. දැන් කලාව කියන්නේ තේරෙන විදිහට වට සරලව කතා කරොත් අර එහෙම විද්‍යාත්මක ක්‍රමයකට හදාගත්ත දෙයක් නෙවෙයි. අර එක එක්කිනාට හිතෙන දේවල්, එක එක්කිනාට දැනෙන දේවල් අන්න එහෙම දෙයක්. දැන් උදාහරණයක් විතර ගත්තොත් මේ සංගීතය, නර්තනය, රස ආස්වාදය. ඒතකොට ඒත් එක්කම මේ චිත්‍ර. ඒවන අපි කලාව ඇතුලේ කතා කරන්නේ. දැන් අපි සංගීතය ගැන කතා කරමු. කලාවේ තියෙන ප්‍රමුඛතම දෙයක් නෙවෙයි සංගීතය කියන්නේ. ඔය හොඳට කල්පනා කරලා බලන්න නෑ අපි උදාහරණ ගිර ගත්තොත් ආදරය. නේ? වලාස මාතුකාව. නේ? එතකොට මේක ඇතුලේ පුතේ. දැන් ආදරය ගැන ලියවිච්ච සින්දු කොච්චර තියෙනවද? විරහව ගැන ලියවිච්ච සින්දු කොච්චර තියෙනවද? ඒ වගේ දෙන විශේෂත්වය තමයි ඒවා ලියන කෙනාට එයාට වෙච්ච සිදුවීම් එක්ක හරි එයා යමක් දිහා දකින විදිය එක්ක හරි ඔහේ කියනවා. දැන් විශේෂත්වය දෙන්නේ මේ කලාව ඇතුලේ තහවුරු කරන්න බෑ මේක මෙහෙමයි කියලා. දැන් උදාහරණයක් මේ සරලව තවත් තේරුම් කරන්නකො මේ කලාව කියන්නේ මොකද්ද කියලා. දැන් ආදරය කියන්නේ මොකද්ද කියලා අහුවොත් ප්‍රශ්නයක් ඔයාලට. දැන් එක්කෙනෙක් ආදරය කියන්නේ සුන්දර වරදක්. තව එකෙක් කිය මට උරුම නැති දෙයක්. තව එකෙක් කිය ආදරය කියන්නේ බොරුවක්, මිත්‍යාවක්. නැත්නම් ආදරය කියන්නේ අපේ ජීවිතේ ආදරේ ඉඳලා අපි ජීවත් වෙන ඔය එක එක දේවල් කියයි.
දැන් මම මෙහෙම අහුවොත් ප්‍රශ්නයක්, කවුරු කියපු එකද පුතේ හරි කියලා? අන්න එතනයි ප්‍රශ්නේ. කවු දැන් අපි 5 දෙනෙක්ගෙන් අහුවොත් ආදරය ගැන 5 දෙනා උත්තර 5ක් දෙනවා. ඒ 5ෙන් එකක්වත් අපිට හරි කියලා කියන්න බෑ. ඒක කලාවේ විශේෂත්වය. හරි කියලා කියන්න බැරි. ඒ එක එක්කෙනා තම තමන්ට දැනෙච්ච දේ තමයි කියන්නේ. හැබැයි විද්‍යාව ඇතුලේ එහෙම නෙමෙයි පුතේ. විද්‍යාව ඇතුලේ දෙයක් කිව්වොත් ඒක අපිට තහවුරු කරගන්න පුළුවන්. දැන් මොනවා හරි උඩ දැම්මොත් බිම වැටෙනවා. ඒක නැත්නම් ගහන්න බෑ. 100ක් ඇහුවත්, ලක්ෂකින් ඇහුවත් මොනවා හරි දෙයක් උඩ දැම්මොත් මොකද වෙන්නේ කියලා කියන්නේ බිම වැටෙනවා. කවුරු හරි නැහැ කිව්වොත් තෙන්නන්න පුළුවන් ගානි දාපන් ආ බලපන් ආ ගිනි ගන්න මූලද්‍රව්‍ය දෙක එකතු කරොත් ගිනි ගන්නවා. කවුරු හරි නැහැ කිව්වොත් ගණන් සෙට් කරලා බලන් ආ ගිනි ගන්නවා. පුපුරන දේවල් ටිකක් අරගෙන සෙට් කරලා පෙන්නුවොත් පුපුරනවා. නැහැ කිව්වොත් ආ ගණන් බලපන් කියලා පෙන්නන්න පුළුවන්. තහවුරු ගණන් කියන්නේ විද්‍යාව ඇතුලේ වත් පර්යේෂණාගාර තුර පර්යේෂණ කරලා හරියටම තහවුරු කරලා තියෙන්නේ. මෙහෙම වුණොත් මෙහෙම වෙනවා, අර එහෙම වුණොත් එහෙම වෙනවා, මෙහෙම වුණොත් මෙහෙම. ඒ තමයි විද්‍යාවේ ස්වરૂපය. ඒකට ක්‍රමානුකූලව අදාළත් දරුණු සමුදාය. මේ විද්‍යාවක් ඇතුළේ පොතේ තර්ක ගොඩනගන්න පුළුවන්. අපිට හරියට තහවුරු කරන්න පුළුවන්. ඒවා නිරීක්ෂණය කරන්න පුළුවන්. නිගමන වලට එන්න පුළුවන්. ඒ කිසි දෙයක් පුතේ කලාව ඇතුළේ එන්න බෑ. කලාව කියන්නේ භාවාත්මක හැඟීම් එක්කෙන දෙයක්. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ, අපි කතා කරන්නේ කලාව නෙමෙයි, අපිට ඕනේ විද්‍යාව. ඒතකොට විද්‍යාවක් කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ක්‍රමානුකූලව හදාගත්ත දැනුම් සමුදායක්. ඒතකොට කලාව වගේ එක එක්කෙනා හිතන දේවල්, දැනෙන දේවල් කතා කරන දෙයක් නෙමෙයි. විද්‍යාව කියන්නේ ක්‍රමානුකූලව එකතු කරගත්ත දැනුම් සමුදායක්. එහෙනම් ලියාගන්න පුතේ විද්‍යාවක් කියන්නේ මොකද්ද කියලා ලියාගන්න. ක්‍රමානුකූලව ගොඩනගා ගන්නා ලද, ක්‍රමානුකූලව ගොඩනගා ගන්නා ලද දැනුම් සමුදායක් ක්‍රමානුකූලව ගොඩනගා ගන්න ලද දැනුම් සමුදායක් විද්‍යාවක් ලෙස හඳුන්වයි. එසේ නැතහොත් කිසියම් ගැටලුවකට පිළිතුරු සෙවීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදය භාවිතා කරයි නම් එය විද්‍යාවක් ලෙස හඳුන්වයි. එහෙනම් මොකද පුතේ විද්‍යාවක් කියන්නේ? ක්‍රමානුකූලව හදාගත්ත දැනුම් සමුදායක්. එහෙම නැත්තම් කිසියම් ගැටලුවකට පිළිතුරු හොයන්න විද්‍යාත්මක ක්‍රමවේදය භාවිත කරනවා නම් අපි ඒකට කියන මොකද පුතේ? විද්‍යාවක් කියනවා. ඡේද වෙන් කළ තවත් ලියන්න පොඩි නෝට් එකකටම ස්වභාවික සංසිද්ධීන් නිරීක්ෂණය අත්හදා බැලීම් සහ න්‍යායික පැහැදිලි කිරීම් හරහා න්‍යායික පැහැදිලි කිරීම් හරහා විමර්ශනයකට ලක් කිරීම
විද්‍යාවක් ලෙස හඳුන්වනවා. විද්‍යාවක් ලෙස හඳුන්වනවා. විද්‍යාවක් ලෙස හඳුන්වනවා. right. එහෙනම් මොකද්ද මම දරුවෝ මතක තියාගන්න ඕනේ? ක්‍රමානුකූලව එකතු කරගත්ත දැනුම් සමුදායක් තමයි අපි කියන්නේ මොකද්ද? විද්‍යාවක් කියන්නේ. එහෙම නැත්නම් කිසියම් ගැටලුවකට පිළිතුරු හොයන්න විද්‍යාත්මක ක්‍රමේ භාවිත කරනවා නම් අපි ඒකට කියනවා මොකද පුතේ? විද්‍යාවක් කියලා. පැහැදිලි කියන කතාව එහෙනම් මොකද මතක තියාගන්න ඕනේ? ක්‍රමානුකූලව හදාගත්ත දැනුම් සමුදායක්. එහෙම නැත්නම් කිසියම් ගැටලුවකට පිළිතුරු හොයන්න විද්‍යාත්මක ක්‍රමේ භාවිත කරනවා අපි ඒකට කියනවා මොකද පුතේ? විද්‍යාවක් කියලා. තේරෙනවද? right. ඊට පස්සේ ලියාගන්න මෙන්න මෙහෙම අපි වර්ග කරනවා විද්‍යාවන් පොඩි වර්ගීකරණයක්. මෙම විද්‍යාවන් දාලා එක පැත්තකට දාන පුතේ ශුද්ධ විද්‍යාවන්. ශුද්ධ විද්‍යාවන් අනිත් පැත්තේ දාගන්න සමාජීය විද්‍යාවන්. එක පැත්තකට දාගන්න ශුද්ධ විද්‍යාවන් අනිත් පැත්තේ දාගන්න සමාජීය විද්‍යාවන්. එක පැත්තකට දාගන්න ශුද්ධ විද්‍යාවන් අනිත් පැත්තේ සමාජීය විද්‍යාවන්. එක පැත්තේ දාන්න ශුද්ධ විද්‍යාවන් අනිත් පැත්තේ සමාජීය විද්‍යාවන්. මේ ශුද්ධ විද්‍යාව තව නමක් කියන පුතේ ස්වභාවික විද්‍යාවන්. ස්වභාවික විද්‍යාව. ස්වභාවික විද්‍යාව. ස්වභාවික විද්‍යාව. එහෙනම් පුතේ විද්‍යාවන් කොටස් දෙක මොකද්ද? එක පැත්තක ශුද්ධ විද්‍යාවන් හේවා ස්වභාවික විද්‍යාවන්. ශුද්ධ විද්‍යාවන් හේවා ස්වභාවික විද්‍යාවන්. අනිත් පැත්තේ මොනවද? සමාජීය විද්‍යාවන්. සමාජීය විද්‍යාවන්. සමාජීය විද්‍යාවන්. right. එහෙනම් පුතේ මෙන්න මේ ශුද්ධ විද්‍යාව පැත්තේ ලියාගන්න උදාහරණ කීපයක්. ශුද්ධ විද්‍යාවල උදාහරණ කීපයක් ලියාගන්න. භෞතික විද්‍යාව. භෞතික විද්‍යාව. භෞතික විද්‍යාව. භෞතික විද්‍යාව. රසායන විද්‍යාව. රසායන විද්‍යාව. ජීව විද්‍යාව. ජීව විද්‍යාව. ජීව විද්‍යාව. ඉංජිනේරු විද්‍යාව. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව. මේ සමාජීය විද්‍යා පැත්තේ ලියාගන්න. සමාජීය විද්‍යා පැත්තේ ලියාගන්න. ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාව. දේශපාලන විද්‍යාව. ආර්ථික විද්‍යාව. දේශපාලන විද්‍යාව. මනෝවිද්‍යාව. මනෝවිද්‍යාව. සමාජ විද්‍යාව. සමාජ විද්‍යාව. සමාජ විද්‍යාව. එහෙනම් පුතේ මොකද්ද මතක තියාගන්න ඕනේ? ක්‍රමානුකූලව පිළියෙල කරගත්ත දැනුම් සමුදායකට අපි කියන මොකද්ද? විද්‍යාවක් කියලා. එහෙම නැත්නම් කිසියම් ගැටලුවකට අපි පිළිතුරු හොයන්න විද්‍යාත්මක ක්‍රමේ භාවිත කරනවා නම් අපි ඒකට කියන මොකද්ද? විද්‍යාවක් කියලා. එතකොට විද්‍යාවන් ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදනවා. ස්වාභාවික විද්‍යාවන් හා සමාජීය විද්‍යාවන්. මේ ස්වාභාවික විද්‍යාව කියන්නේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව විෂයන්. ඊට පස්සේ සමාජීය විද්‍යාව කියන්නේ ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, මනෝ විද්‍යාව වගේ විෂයන්. right. එතකොට පුතේ අපි නැවත වතාවක් ආපස්සට ගියොත් ආය පොඩ්ඩක් මතක් කරොත් මේ ආර්ථික විද්‍යාව කියන විෂය ගත්තොත් මේ විෂය කවද්ද පටන් ගත්තේ, කොහොමද පටන් ගත්තේ කියලා කවුරුවත් දන්නේ නැහැ. නමුත් මේ විෂය ආරම්භයේට දායකත්වයේ සපේපු සුවිශේෂ පුද්ගලෝ කීප දෙනෙක් සඳහන් වෙනවා. ඒ අතරේ මේ ඇරිස්ටෝටල් හා ප්ලේටෝ කියන කට්ටිය ප්‍රමුඛ තැනක් ගන්නවා. එතකොට එයාලා කවුරු හිටියා,
එක්දාසත්තිය 76 වෙනකම්ම ආර්ථික විද්‍යාව තියෙන්නේ දේශපාලන විද්‍යාවත් එකට බද්ධ වෙලා. නමුත් 1776 මේ ඇඩම් ස්මිත් විසින් රචනා කරපු ජාතීන්ගේ ධනය කියන පොතත් එක්ක ආර්ථික විද්‍යාව දේශපාලන විද්‍යාව ගැලවිලා වෙනම විෂයක් වෙනවා. ඒ හින්දා අපි ඇඩම් ස්මිත් හඳුන්ව ආර්ථික විද්‍යාව පියා කියලා. ඊට පස්සේ අපි කතා කරා විද්‍යාව. මේ විද්‍යාව ගැන කතා කරද්දී අපි කියන විතරම විද්‍යාව කවුරුත් එක්ක ජනපයා කරන්නේ කලාවත් එක්ක. දැන් කලාව කියන්නේ ක්‍රමානුකූලව හදාගත්ත දැනුම් සමුදායක් නෙවෙයි. එක එක කෙනාට හිතන දේවල්, දැනෙන දේවල් එක කතා කරන විද්‍යාව. නමුත් පුතේ විද්‍යාවක් කියන්නේ එහෙම නෙවෙයි, ක්‍රමානුකූලව හදාගත්ත දැනුම් සමුදායක්. එතකොට මොනවා හරි දෙයක් ප්‍රශ්නයක් වුණොත් විද්‍යාත්මක ක්‍රමේ භාවිත කරලා ඒවා විසඳනවා නම් අපි ඒවට කියනවා මොනවද? විද්‍යාවක් කියලා. එතකොට පුතේ විද්‍යාවන් අපි කතා කරා ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ ස්වාභාවික විද්‍යාවන් ඒවා සුද්ධ විද්‍යාවන්, එහෙම නැත්නම් සමාජීය විද්‍යාවන්. මේ ස්වාභාවික ඒවා සුද්ධ විද්‍යාවන් අපි නැවත කියන්නේ ඒකට උදාහරණයක් අපි කතා කරා. මේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වගේ විෂයන්. ඒ වගේම තවදී සමාජීය විද්‍යාව අපි කතා කරන උදාහරණ විදිහට ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, මනෝ විද්‍යාව, අන්න ඒ වගේ විද්‍යාව. එහෙනම් පුතේ මේ විෂය බොහොම සරල විෂයක්. ඒතොර එතම අමාරු එකක් නෙවෙයි. මේක හරියට කතා කරන්ඩ ඔයාලට අවශ්‍ය සම්පත් ටික ලබා දුන්නගෙන් පස්සේ ඔයාලට ඒක එක්ක යනකොට මේක මීට වඩා ලස්සනට ක්‍රමානුකූලව සාමාන්‍ය පන්තියක් වගේ යන්න පුළුවන්. එහෙනම් අනිවාර්යෙන්ම පන්ති ඉවර කරපු ගමන් ඔයාගේ නමයි, ඔයාට සාමාන්‍ය අපි ලිපියක් එවනවා නම් එවන්න ඕනේ ඇඩ්‍රස් එක. ඒ කියන්නේ ඔයාට මේ කුරියර් එකේ මේ ටික එවන්න ඕනේ ඇඩ්‍රස් එක එවන්න. එතකොට ටියුට් පැක් එක එවුවගෙන් පස්සේ ඔයාට ඊළඟ සතියේ ඉඳන් ලස්සනට පන්ති කරගෙන යන්න පුළුවන්. එතකොට අපේ වැඩසටහන තමයි හැම පාඩමක්ම නිබන්ධන හරහා කරන්නේ. ඒතර පාඩම් 12ට වාර නිබන්ධන 12 හම්බ වෙනවා. ඒත් ඉස්සෙල්ලා මාට පළවෙනි පාඩමේ ටියුට් පැක් එක එවන්නම්. ටියුට් එක ඊට පස්සේ වැඩ පොත, ආදර්ශ ප්‍රශ්න පත්‍ර පොත, ෂෝට් නෝට් පොත, ඊට පස්සේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොත. එතකොට මේ ටික කතා කරගෙන පස්සේ පාඩමින් පාඩමට පාඩම නිරවුල්ව අපිට වැඩේ කරගෙන යන්න පුළුවන්. එතකොට අද දවසේ මගේ බලාපොරොත්තු වුණේ ඔයාලට පොඩ්ඩක් කතා කරන්න. මොකද ඔයාලා විස්තර ටික අරගෙන ඔයාලට මේ නිබන්ධන ටික ලබා දීලා ඊට පස්සේ පිළිවෙලට ප්‍රමාණිකූලව පන්ති කරගෙන යන්න. එතකොට මේකේ එම ලොකු බලාපොරොත්තු නැහැ. හරියට මෙමීට වැඩේ පටන් අරන් කෙනෙක් දෙන්නෙක් වුණත් මේක ඉවර වෙනකම්ම පළ 20 උසස් පෙළ විභාගය දක්වාම ප්‍රමාණිකූලව අපි පිළිවෙලට වැඩේ කරලා යනවා. එතකොට ඒකෙදී ඔයාට එන ඕනෑම ගැටලුවකට මගේ නම්බරේ දැන් ඔයාලට ඇති. එතකොට නම්බරේ නැති කෙනෙක් ඉන්නවා නම් ලියාගන්න. මෙන්න මේකට තමයි වට්ස්ඇප් පණිවිඩයක් දාන්න ඕනේ. 071 633 2400. 071 633 2400. එතකොට මේ නම්බරේට ඔයා අදම මැසේජ් එකක් දාන. එතකොට ඔයාට ලබන බදාදා දෙන්න කලින් නිබන්ධන ටික ගෙදරෙයි. එතකොට නිබන්ධන ටික ආවගෙන් පස්සේ ඔයාට පුළුවන් ලබන සතියේ ඉඳන් ලස්සනට පන්තියට සම්බන්ධ වෙන්න. එතකොට ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් දැනුවත් කරන්න. පළවෙනි මාසේ අපි කිසිදු අය කිරීමක් කරන්නේ නැහැ. නිබන්ධන ටිකක් නොමිලේම ගෙදරවනවා. එතකොට ඕනේ කට්ටිය මැසේජ් එකක් දාන්න කියන්න මේ නම්බරේට. පළවෙනි මාසේ අපි හැමීට වැඩේ කරන යම් ගලපගෙන යම්. ඊට පස්සේ අපි ඉදිරියේදී කරන්න ඕනේ මොනවද, කොහොමද මේක කරගෙන යන්නේ, අපි මේක දිනු කරගන්නේ කොහොමද කියන එක අපි කතා කරමු. එතකොට පුතේ මේ කියන වාගේ අපහැදිලිතාව වුණා තිබ්බනම් වර මේ වොයිස් එක හරියට එන්නේ නැත්තම්, එහෙම නැත්තම් මේකේ මෝඩ් එකේ ක්ලියර්තාවයක් නැත්තම් ඒවා දැනුවත් කරන්න. ඒතොර අපි ලබන සතියේදී මේ ටිකක් හදාගෙන ලස්සනට පිළිවෙල වැඩේ කරන්න යන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ආර්ථික විද්‍යාව විෂය කියන්නේ පාඩම් 12යි තියෙන්නේ. කොමස් ස්කීම් එක ගත්තොත් අඩුම පාඩම් සංඛ්‍යාවක් තියෙන අපි ආර්ථික විද්‍යාව විෂය. මොකද ව්‍යාපාරات තියෙන ගත්තොත් පාඩම් 17ක් තියෙනවා. ගිණුම් කරන එක ගත්තොත් පාඩම් 16ක් තියෙනවා. ඒතොර අඩුම පාඩම් ප්‍රමාණයක් කියන්නේ පාඩම් 12යි අපිට තියෙන්නේ ආර්ථික විද්‍යාව විෂය. ඒතොර මේ පාඩම් 12ෙන් ගත්තාම පාඩම් 6ක් 12වසට, පාඩම් 6ක් 13වසට, මුළු 12වසටම තියෙන පාඩම් 6යි. ඒ පාඩම් 6න් පළවෙනි එකකේ තමයි අපි ඉස්සලාම අද ආරම්භ කරේ. පොඩි ආරම්භයක් අපි ගත්තා. ඒ ආරම්භයේ අපි කතා කරේ ඉතිහාසය ගැන. අපි කතා කරා ඉතිහාසය ගැන කතා කරද්දී මේ ආර්ථික විද්‍යාව කියන විෂය කවද්ද පටන් ගත්තේ, කොහොමද පටන් ගත්තේ කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. නමුත් මේ ආර්ථික විද්‍යාව විෂය ආරම්භයේ දායකත්වයේ සපයපු සුවිශේෂී පුද්ගලෝ දෙන්නෙක් ගැන අපි කතා කරා. එක්කෙනෙක් ඇරිස්ටෝටල්, තව එක්කෙනෙක් කතා කරා ප්ලේටෝ ගැන. නමුත් 1776 වෙනකම්ම ආර්ථික විද්‍යාව තිබ්බේ දේශපාලන විද්‍යාවත් එක්ක එකට බද්ධ වෙලා.
නමුත් 1776 ඇඩම් ස්මිත් කියන මේ ජාතීන්ගේ ධනය කියන පොතත් එක්ක ආර්ථික විද්‍යාව විෂය දේශපාලන විද්‍යාවෙන් ගැලවිලා වෙනම විෂයක් වුණා. ඒ හින්දා අපි ඇඩම් ස්මිත් හඳුන්වනවා ඒ කරලා දුන්නු මෙහෙවරින්ද ආර්ථික විද්‍යාවේ පියා විදියට. ඊට පස්සේ අපි මුතේ කතා කරේ විද්‍යාවක් කියන්නේ මොකද්ද? මේ ක්‍රමානුකූලව හදාගත්ත දැනුම් සමුදායකට අපි කියනවා මොකද්ද මුතේ විද්‍යාවක් කියලා. එහෙම නැත්නම් අපි කිව්වා මෙයා කලාවත් එක්ක අපි සංසම්බන්ධනය කරොත් කලාව කියන්නේ ක්‍රමානුකූලව හදාගත්ත දෙයක් නෙමෙයි. එක එක්කිනාට වෙච්ච දේවල්, දැනෙන දේවල් එක්ක එක එක්කිනා කියන දේවල්. කලාව ඇතුළේ දෙයක් අපිට තහවුරු කරගන්න බෑ මේකමයි හරියට වෙන්නේ කියලා. නමුත් විද්‍යාව ඇතුළේ එහෙම නෙවෙයි අපිට තහවුරු කරගන්න පුළුවන් මේක මෙහෙම කරොත් මෙහෙම වෙනවා, මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියලා. එහෙනම් පුතේ මෙන්න මේ දේවල් අපි කතා කරලා විද්‍යාවන් කොටස් දෙකකට අපි වර්ග කරා. ස්වාභාවික විද්‍යාවන් සහ අනිත් පැත්තෙන් සමාජීය විද්‍යාවන්. එතකොට ස්වාභාවික විද්‍යාවනේ අස්සේ අපි කතා කරේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව වගේ විෂය. සමාජීය විද්‍යාව පැත්ත අපි කතා කරා පුතේ ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, ඒත් එක්කම මෙන්න මේ පරිසර විද්‍යාව, සමාජීය විද්‍යාව වගේ විෂය. එහෙනම් මෙන්න මේවත් එක්ක මේවා ලස්සට වර නිබන්ධනයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එතකොට නිබන්ධන ඉස්සන් ටික පුරවන්න විතරයි තියෙන්නේ. එතකොට ආන පොඩි අවබෝධයක් නිබන්ධනය ආවකන් පස්සේ ඔළුවට දාගන්න පුළුවන්. එතකොට පළවෙනි එකකේ කාලච්ඡේද 50 කට දුගලා ලබන සතියේ ඉඳන් ලබන වදායත අපි ක්‍රමානුකූලව ලස්සන වැඩ පිළිවෙලක් එක වැඩේ ආරම්භ කරනවා. එතකොට ලබන සතියේදී නිබන්ධන පාඩ ලබා දෙන්න කටයුතු සැලසුම් කරනවා. එහෙනම් මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මගේ නම්බරයට මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට නිබන්ධන ටික එවන්න. එතකොට අපි අද උගන්වන්න යන්නේ වැඩි කතා බහ කරන්න යන්නේ නැහැ. හේතුව නිබන්ධනය අපේ අතේ නැති හින්දා. එතකොට නිබන්ධනයත් එක්ක අපි ලබන සතියේ නම් වැඩේ පිළිවෙලට පටන් ගමු. යාළුවෝ ඉන්නෝ දැනුවත් කරන්න. ලබන වදාදා නම් අපි ලස්සනට වැඩේ ක්‍රමානුකූලව පිළිවෙලට කරගෙන යමු. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අයබෝවන් අපි ලබන සතියේ නම් නිබන්ධන ටිකක් අතට අරගෙන ලස්සන වැඩසටහන කරගෙන යමු. එහෙනම් හැමෝටම මුත්තත්මයි කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ සතියක්. ආයුබෝවන් සර්. හරි පුතේ.